අයිබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි මේ මම කවිඳු විජේවර්ධන ප්‍රථමයෙන් සිරස්තල අර්බුදෙන් ගොඩ එන්න ආණ්ඩුවට විධිමත් සැලැස්මක් නැහැ අන්තර්කාලීන ආණ්ඩුවක් සෑදීමට අපි එකඟයි අනුර කියයි सर्वपाक्षिक अंतर्कालीन आंडुवकट मैत्री वासु अनुर प्रियदर्शन यापा सह विजयदास राजपक्ष अत्सन कराय विधायक जनाधिपति क्रमे अहोसी करन्न नेत्नाम पार्लिमेंतु तुल विश्वास भंगयक् गिनेनवा साजित कियाय जनपति वरदुने आर्थिक उपदेशक पीबी जयसुंदर निसा बंदुल कियाय සියලු පවු නිලධාරීන් පිටපටවන අපේ දේශපාලනඥයින් ඇති වෙන්න තෙල් බෙදන්නේ නැත්තේ ඇයි පිරුම්හලේ ඩීසල් ලීටරයක මිල රුපියල් 214යි විදුලි බල මණ්ඩලයට රුපියල් 298යි කොහොමද ගැහිල්ල රට පුරා විරෝධතා විරෝධතාවයන් නිසා අරලියගහ මන්දිරයේ අවට උණුසුම් විරෝධතා කරුවන් හා පොලිසිය අතර ගැටුම් අන්තරේ පාරට මහ බැංකු අධිපති නන්දලාල් විරසිංහ මහතා පත්වීම බාරගනි මුදල් අමාත්‍යංශයේ නව ලේකම් දුරේට KMM සිරිවර්ධන එල්ලා අසු අලි සබ්‍රි නැවතත් මුදල් ඇමති කමේ නියෝජ්‍ය කතානායක රංජිත් සිඹලා පිටිය කොන්දේසි දෙකක් මත තනතුර දරයි राज्य हा पौद्गलिक वेडवर्जनयक अद रोहल हा सौख्य आयतन 600ක් ඉදිරිපිට විරෝධතා අලුත් අවුරුද්දට මහජන උපයෝගිතා කොමිසමෙන් තැග්ගක් 13-14 විදුලිය කපන්නේ නැහැ ගම්බින් බලා යාමට විශේෂ බස් රථ සේවාවක් බස් රථ ප්‍රමාණය වැඩි කරනවා ගමනාගමන මණ්ඩලය කියයි ऑटो डीजल वलट भूमि तेल कलवाम करला सांपल पुलिस पतित यमु करनवा गैमुनु कियाई एक्साइज जातिंगे मानव हिमिकम काउंसलेन रूसियाव एलियट रूसियावट एरहिव चंद अनुतुनाक रूसियावट पक्षव रटवाल 24යි मध्यस्थव चंदे दुन रटवाल गणन 58යි प्रथमे नवदानय देशीय पुवात वेत अंतर विश्वविद्यालय शिष्य बल मंडल अद विरोधता पागमन आरंभ कला ए पवतन अर्बुदकारी तत्व विरोधय पल करमु विरोधता कर्वन पार्लिमेंतु वटरव मसलट पेमिनी में ननुसुमकारी तत्व हटगत्ता एदी तत्व पालने किरीमट कंदुलु गैस प्रहार कर दिबिनमा රටතුල පවතින අර්බුදකාරී තත්වයට විරෝධය පළ කරමින් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය අද විරෝධතා පාගමනක් ආරම්භ කළා. ඒ කැලණිය විශ්වවිද්‍යාලයේ ඉදිරිපිට. මේ සඳහා අන්තර් විශ්වවිද්‍යාලීය භික්ෂු බල මණ්ඩලයේ භික්ෂුන් වහන්සේලාද එක් වුණා. මෙම විරෝධතා පාගමන හේතුවෙන් කොළඹ ප්‍රදේශයේ ඇතැම් ස්ථානවල දැඩි රථවාහන තදබදයක්ද හටගත්තා. විරෝධතාකරුවන් පාගමනින් පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිටට පැමිණියා Yeah!
දී විරෝධතාකරුවන් නොසන්සුන්කාරී ලෙස හැසිරීමත් සමග පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කළා. රටතුල මතුවී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩේමට ආණ්ඩුවට විධිමත් සැලැස්මක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසනවා. අර්බුදය විසඳා ගැනීමට නම් වහාම අන්තර්වාර පාලනයක් බිහි කළ යුතු බවයි ඔහු අවධාරණය කරන්නේ. ගෝඨා ගෝහෝ එය රට පුරා අද බුරබුරා නැගෙන ප්‍රධාන සටන් පාඨය. අර්බුදය තව තීව්‍ර වෙනවා. එනිසා ආණ්ඩුවට විධිමත් සැලැස්මක් සහිත මැදිහත් වීමක් වැඩපිළිවෙලක් නොමැති බව තමයි දැන් පෙන්눔 කරමින් තිබෙන්නේ. මේ අර්බුදයෙන් ගොඩා යුතුයි. එනම් කල යුත්තේ කුමක්ද? මේ ජනාධිපතිවරයා මේ ධූරයෙන් ඉවත් විය යුතුමයි. මේ ආණ්ඩුව ඉවත් විය යුතුමයි. අනිවාර්යයෙන්ම ජනතාවගේ කැමැත්ත සහිත නව ජනවරමකින් ආණ්ඩුවක් පිටුවා ගැනීම පාලනයක් පිටුවා ගැනීම සඳහා අවස්ථාව ලබා දිය යුතුයි. එනිසා ජාතික ජනබලවේගයේ විදියට මෙම අර්බුදයෙන් ගොඩේම සඳහා නිශ්චිත සැලැස්මක් අපි ඉදිරිපත් කරනවා. අන්තර්කාලීන අවස්ථාවක් ගොඩනැගීම සඳහා අපි පක්ෂපාතී එය කළ යුතුයි. මේ උද්ඝෝෂණ මාලාවන් ආණ්ඩුව සැලසුම් කරලා තිබෙනවා යම් ප්‍රචණ්ඩකාරී ස්වභාවයකට වර්ධනය කරන්න. ඔබ දන්නවා මිරිහානේ බස් රථයේ ගිනි තබන්නේ පොලිසිය ඉදිරිපිට. නමුත් තාමත් මේ ආණ්ඩුවට බස් රථයේ ගිනි ගත්තු කෙනා අත්තරකට ගන්න සමත් වෙලා නැහැ. දැන් දින ගණනාවක් ගත වෙලා තිබෙනවා. තාමත් ගිනි තිබ්බේ කවුද කියලා හොයාගන්න බැරි වී තිබෙනවා. සාධාරණ සැකයක් මත වී තිබෙනවා. ආණ්ඩුව තමන්ගේ ප්‍රචණ්ඩකාරී කණ්ඩායම් මෙමු උද්ඝෝෂණ මාලාවන් ඇතුළට ඇතුල් කොට පොලිසිය සහ හමුදාව අතර ගැටුමක් නිර්මාණය කොට මෙම ජනතාවගේ සාධාරණ නැගිටීම් සාධාරණ අරගලයන් ප්‍රචණ්ඩකාරීත්ව කරාගෙන යාම සඳහා විශාල සැලසුමක් තිබෙන බවට අපිට තොරතුරු එල්දරව් වෙමින් තිබෙනවා. වහාම සර්වපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කරන ලෙස හේටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වාසුදේව නානායක්කාර අනුර ප්‍රියදර්ශන යාපා සහ විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා. ඒ ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් සරුපාක්ෂික අන්තර්කාලීන ආණ්ඩුවක් ස්ථාපිත කිරීම යන මැයින් ජනාධිපතිවරයා වෙත යොමු කළ ලිපියෙන් උපුටා ගැනීම කිහිපයක් ශ්‍රී ලංකාව ඉතිහාසයේ නවවිරු දෙවන්ත ආර්ථික අර්බුදයක සිරවි සිටි. එය මේවන විට දේශපාලන අර්බුදයක් බවට පෙරලෙමින් පවතී. රටතුල උද්ගත වී තිබෙන බරපතල අර්බුදකාරී තත්ත්වය හමුවේ සියලු බේද පසෙකලා ජනතාව ඒකරාශී වෙමින් සිටිනවා. එබැවින් පක්ෂ බේද පසෙක තබා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ එකතු වී රට අරාජික සහ අස්ථාවර වීම වැළැක්වීමට මහජනතාවට පිළිගත හැකි විශ්වසනීය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතු බව මෙම ලිපියට අත්සන් තබන ආණ්ඩුව නියෝජනය කරන මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙන් අවධාරණය කරමු. 1. ආණ්ඩුවේ ප්‍රතිපත්තිමය තීරණ ගැනීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකින්ගෙන් සමන්විත ජාතික විධායක සභාවක් පිහිටුවීම. 2. අන්තර්කාලීන ආණ්ඩුව පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය තාර්කික පදනමක් මත සකස් වූ සීමිත අමාත්‍යංශ ගණනක් සහ ඒවායේ විෂයපතය ජාතික විධායක සභාව විසින් තීරණය කිරීම. 3. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් නව අගමැතිවරයෙකු පත් කිරීම. 4. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් සීමිත ඇමති මණ්ඩලයක් පත් කිරීම. 5. ජාතික විධායක සභාවේ උපදෙස් මත ජනාධිපති විසින් අමාත්‍යංශ ලේකම්වරුන් පත් කිරීම. 6. ඇමතිවරුන් වැටුප් නොලබා අනෙකුත් වරප්‍රසාද කප්පාදු කර කටයුතු කිරීම. 7. ජාතික විධායක සභාව විසින් සෑම අමාත්‍යංශයක් සඳහාම විශේෂඥින්ගෙන් සමන්විත උපදේශක මණ්ඩලයක් පත් කිරීම. 8. ඖෂධ අත්‍යවශ්‍ය ආහාර විදුලිය ඛනිජ තෙල් ගෑස් පොහොර හා අනෙකුත් කෘෂිකාර්මික යෙදවුම් සහ කාර්මික යෙදවුම් ප්‍රමාණවත් ලෙස අඛණ්ඩව සැපයීම සහතික කිරීම. 9. පවතින ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා ජාතික විධායක සභාවේ නිර්දේශය මත ජනාධිපති විසින් ජාතික ආර්ථික සභාවක් පත් කිරීම. 10. 20 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉවත් කර සුදුසු සංශෝධන සහිතව 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය යළි පැනවීම. 11. අධ්‍යාපන සෞඛ්‍ය කෘෂිකර්ම බලශක්ති වැනි විෂයන් සඳහා දශක ගණනාවක සිට රටට අවශ්‍යව තිබුණු ආණ්ඩු වෙනස් වීම සමග වෙනස් නොවන ජාතික ප්‍රතිපත්තීන් වෘත්තිකයන්ගෙන් සහ විද්වතුන්ගේ සහභාගිත්වයෙන් මාස 6ක කාල සීමාව තුළදී සකස් කිරීම උපුටා ගැනීම අවසන්. යුරෝප සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තානාපති කාර්යාල හා එක්ව ශ්‍රී ලංකාව පිළිබඳ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ශ්‍රී තත්ත්වය ඉතා තීරණාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකය තිරසාර මාවතකට යොමු කිරීම සඳහා වහම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කරන්නයි මෙම නිවේදනයේ සඳහන් කර තිබෙනවා. ආහාර ඉන්ධන හා ගෑස් ආදිය හිඟවීමත් ආර්ථික පීඩනයත් නිසා පීඩාවට පත් වූ ජනතාව පාරට බැස විරෝධතා පැවැත්වුවා. මේ විරෝධතා නවත්තන්න පසුගියදා රට පුරා හදිසි නීතියක් පැනවුවා. මේ සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයෙන් පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබුණා. කෙසේ නමුත් පසුගිය 6 වෙනිදා ජනාධිපතිවරයා මෙම හදිසි නීතිය ඉවත් කරා. නමුත් අද යුරෝප සංගම් දූත මණ්ඩලය සිය සමාජික රටවල තනාපති කාර්යාල සමග එක්ව ශ්‍රී ලංකාවේ මෑත කාලීන වෝත්ගත වෙති තත්ත්වය පිළිබඳ ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමකාමී අයිරින් රැස්වීමේ නිදහස සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ඕනෑම ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක මූලික අයිතිවාසිකමක් ලෙස එම නිවේදනයේ සඳහන්. එබැවින් සියලු පාර්ශ්ව වලින් සාමකාමීව කටයුතු කරන ලෙස අපි ඉල්ලා සිටින බවයි එම නිවේදනයේ දැක්වුණේ. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ හදිසි නීතිය ඉවත් කිරීමට ගත් තීරණය ධනාත්මක පියවරක් ලෙස ඔවුන් සඳහන් කර තිබෙනවා. ශ්‍රී ලංකිකයින්ට අහිතකර බලපෑමක් එල්ල කර ඇති වර්තමාන අර්බුදයෙන් මිදීමට ගත හැකි වර්ධනීය හා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේද පිළිබඳ අවධානය යොමු කරන ලෙස ඔවුන් සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින බව මෙහි සඳහන්. මේ මොහොතේ පවතින තත්ත්වය ඉතාමත් තීරණාත්මකයි. ශ්‍රී ලංකා ආර්ථිකය නැවතත් තිරසාර මාවතකට යොමු කර ගැනීමට කළ යුතු සංශෝධන පිළිබඳව බලධාරීන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගැඹුරින් සාකච්ඡා කිරීම වැදගත් බවයි මෙම නිවේදනයෙන් අවධාරණය කරන්නේ. අදත් පාර්ලිමේන්තුව තුළ උණුසුම් තත්ත්වයක් හටගත්තා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වනතිස්ස කුට්ටිආරච්චි සහ චමින්ද විජේසිරි යන මන්ත්‍රීවරුන් සභාගර්භයෙන් නිවත් කරනු ලැබුවා. නියෝජ කතානායක රංජිත් සියඹලා පිටිය මහතා ප්‍රකාශ කළේ කොන්දේසි දෙකක් මත තමා නියෝජ කතානායක ධුරය බාර ගන්නා බවයි. රටේ අතීතත්වයට පත් වනු ඇතැයි යන විශ්වාසය මත මේ මාස අවසානයේ තෙක් පමණක් නියෝජ කතානායක ධුරය දරන බවද ඔහු අවධාරණය කළා. මෙම කාලය තුල තමා වරප්‍රසාද භාවිත කරන්නේ නම් ඒ සඳහා වන ගෙවීම් පෞද්ගලික මුදලින් ලබා දෙන බවයි ඔහු ප්‍රකාශ කළේ. මේ සියල්ල සලකා බලා මා තවදුරටත් නියෝජ කතානායක ධුරයේ රැඳී සිටීමට අදහස් කළා. නමුත් ඒ ප්‍රධාන කොන්දේසි දෙකක් සහිතවයි. එක, මා තනතුරේ රැඳී සිටින්නේ මෙම අප්‍රේල් මාසයේ අවසානය දක්වා පමණක් බවයි. දෙවැනි කොන්දේසිය, මා ඉල්ලාසීම බාර දුන් අප්‍රේල් මාස 5 වෙනිදායින් පසු නියෝජ කතානායක ධුරයට හිමි වරප්‍රසාද කිසිවක් භාවිතා කිරීමට මා බලාපොරොත්තු නොවන අතර එසේ භාවිතා කළහොත් ඒ සඳහා මගෙන් අයිකිරීමක් කරන ලෙස ධනකාධිකාරීවරයාට නියෝග කරන ලෙස මා ඉල්ලා සිටිනවා. ජයග්‍රාහකයා යනු කිසිවිටකත් අත් නොහරින සීන දකින්නෙක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රජය සම්බන්ධ වීමට සහය ලබා ගැනීමට ගත යුතු අය කියන යෝජනාව මේ අවස්ථාව ඉදිරිපත් කරන බොහොමත්ම ස්තුතියි. මේ යෝජනාව ඉස්තර කරන්න. ගෙනේන ලද යෝජනාව මම ඉස්තර කරනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුට පොලිස් නිලධාරීන් 15 දෙනෙක් 16 දෙනෙක් යවලා තියෙනවා. සමහර මන්ත්‍රීවරුන්ට දීලා තියෙනවා SCF එකේ ආරක්ෂාව. එතකොට අපි දන්නේ නැහැ මොකද මන්ත්‍රීවරුන්ට මේ ආරක්ෂාව ලබා දෙන හේතුව. කුට්ටිආරච්චි මන්ත්‍රීතුමා ගෙදරට 15 දෙනෙක් ඉන්නවයි කියලා අනාවරණය වෙනවා. දෙවෙනි එක තමයි කරු කතානායකතුමනි දැන් මේ අවුරුදු කාලේ කොහා කෑ ගහනවා. හැබැයි කොහා කෑ ගහන්නේත් පළයන් කියලා. ටිකක් පොඩ ඔයලා බලන්න කරු කතානායක. ඔව් තිස්සකුට්ටිආරච්චි මන්ත්‍රීතුමා. චමින්ද මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. දෙනිපිටියේ මන්ත්‍රීතුමාලා ගෙදරටත් පොලිස් ආරක්ෂාව දුන්නා. සෑම දිස්ත්‍රික්කෙම ඉන්න හැම මන්ත්‍රීව හැබැයි දුන්නේ 4 දෙනෙකුගේ පොලිස් ආරක්ෂාව පමණයි. ඒ නිසා චමින්ද මන්ත්‍රීතුමා කරුණු නොදෙන බොරු කියන්න එපා. දැන් ඔබතුමලා දෙන්න නම් කියාගත්තා මේ දවසම නම් කියා ගන්න වෙනවා අපි. කතානායකතුමනි වම්බටු මන්ත්‍රීතුමාගේ ගෙදර පින්තූරත් එක්ක තියෙනවා. මේ මන්ත්‍රීවරු දෙපළක් මේ විදිහට හැසිරීම ඉතාමත්ම කනගාටුදායකයි ඉතාමත් අශෝභනයි. ඒ නිසා මේ මන්ත්‍රීවරු දෙන්නාම ස්වභාවයේ ඉදිරි කටයුතු වලින් ඉවත් කිරීමට තීන්දුව කරා. මගේ ආත්මගරුත්වයත් කොන්දක් කශේරුකාවත් කෙලින් තියාගෙන මේ කාරණාව කියන්නේ ප්‍රතිපත්ති රකින්න මම තනතුරේ ඉන්නත් සූදානම් තනතුරෙන් යන්නත් සූදානම් දේශපාලනයෙන් විශ්‍රාම යන්නත් සූදානම් ජනමතයට සවන් දෙන්න විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න මේ ක්‍රියාමාර්ග ඔබලා ගන්නෙ නැත්නම් අපිට සිද්ධ වෙනවා ව්‍යවස්ථාමය ක්‍රියාමාර්ගයකට විශ්වාස භංගයකට ප්‍රවේශ වෙන්න. නැවතත් කියනවා ගරු සභානායකතුමා either lead follow or get out of the way.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට වැරදුන ප්‍රධාන දේ තමයි ආර්ථික උපදේශක පීබී ජයසුන්දර මහත්තයා එතුමාට මේ ණය ගැනීම සඳහා ඉඩ දුන්නේ නැහැ. එතකොට මේ හැම දවසෙම වර්ෂයකට බිලියන 2ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දාලා මේ රෝලක් යමින් ණය ගෙවාගෙන ආපු ගමන යන්න බැරි වුණා. 2020 දී ගත්තේ නැහැ. 2021 දී විදේශ ණය ගත්තේ නැහැ. එතකොට මේ නැති වෙන තත්ත්වය තුළ සංචාරක ව්‍යාපාරයෙන් ලැබුණ සම්පූර්ණ ආදායම කඩා වැටුණ කොවිඩ් 19 නිසා ලංකා ඉතිහාසයේ නිදාසින් පසු පළවෙනි වතාවට ආර්ථිකයේ වර්ධන වේගයේ ඍණ 3.6ට ගියාම ඒ කඩා වැටලා සම්පූර්ණයෙන් නිෂ්පාදනයේ නතර වෙච්චාම බාණ්ඩ හිඟතාවය බඩු මිල වැඩිවීම මේ සියලු අර්බුදයන් නැති වෙනවා. ඕනෑම කෙනෙකුට පුළුවන් මම හරි මගේ දරුවෙක් හරි කැබිනට් ඇමතිවරයෙක් වශයෙන් හොරකමකට වංචාවකට දූෂණයකට කොමිස් මුදලකට අල්ලගසකට හෙට මේක කරලා තියනවා කියලා ඔප්පකොලොත් ඇමතිකම් මන්ත්‍රීකම් පාර්ලිමේන්තුව පමණක් නොව සදාටම මේ ජරා ජීර්ණ නරාවලේ වැටිලා මුසපත් වෙච්ච දේශපාලනයෙන් අපි ඉවත් වෙනවා. අද අපිට තියෙන දේශපාලන උනගතියකුත් තියෙනවා ආර්ථික උනගතියකුත් තියෙනවා මේ දෙකම දැන් සම්බන්ධ වෙලා තියෙන්නේ මේ තියෙන ලිතේ පුණ්‍ය කාලයක් නැහැ මේ තියෙන ලිසේ ආහාර අනුභව කිරීමටත් වෙලාවක් නැහැ කොහොමවත් අද මේසේ තියෙන කැවුම් වලටත් අපිට රුපියල් 75ක් ගෙවන්න තියෙනවා මේ රටේ මේ උද්ඝෝෂණයේ තියෙන අවස්ථාවේදී ජනාධිපතිතුමාගේ යුතුකමක් තියෙනවා ජනතාවට කතා කරන්න තමන් යනවා නම් යනවා කියන්න තමන් යන්නේ නැත්නම් යන්නේ කියලා මොකද්ද ඇති කරන වැඩසටහන මේ කොහොමද මේ ජනතාවට යම්කිසි සහනයක් දෙන්න කියලා සඳහන් කරන්න ඕන මං හිතන්නේ විශ්වාස භංගයක් නෙමෙයි ඔබතුමන්ලා ඇවිල්ලා විශ්වාසයක් ලබා ගන්න සමහරු කියන හමුදාවට මේක බාර ගන්න කියලා එහෙම සිද්ධියක් සිදු වුණොත් අපේ ඇමතුමා දන්නවා ආර්ථික ඉවරයි හැම රටක්ම අපේ එක්ක ගනුදෙනු කරන එක නවත්තයි ආධාර දෙන එක නවත්තයි මේ පාර්ලිමේන්තු යෝජනාවක් කරන්න ඇමති මණ්ඩලය මුදල් කටයුතු ගැන ක්‍රියා කරන රාමුව අපි මේ බලේ දැන් ගන්න ඕනේ. මොකද ආණ්ඩුව ක්‍රියා කළා නැහැ. මේ ප්‍රශ්නේ ඇතුනේ කොහොමද කියලා බලන්න. ඒකට මං කියන්නේ තේරුම් කාරක සභාව දාන්න. රුපියල ඇයි රුපියල පා කරේ? මේක පා කිරීම නෙමෙයි. දීස ඩීවැලියුේෂන්. 5%කට වඩා කරනවා නම් කැබිනට් මණ්ඩලයට එන්න ඕනේ. මූල්‍ය මණ්ඩලය කියන අපි දැනගෙන හිටියේ නැහැ කියලා. මේ මේ පුද්ගලයන් කවුද කියලා අපි දැනගෙන අපි පාර්ලිමේන්තුවෙන් දඬුවම් කරන්න ඕනේ. මේ ඉන්ධනය නැති කරන්න නම් ඉංගෙ එක සැරේ නැව් 4ක් ගන්න ඕනේ. තව අපිට තියෙනවා ජූලි මාසෙනේ මෙතන සඳහන් කරා ඩොලර් බිලියනක් ආපහු ගෙවන්න. අපිට මැයි මාසේ පස්සේ මුදල් නැහැ. ජූනි මාස වෙනකොට පුද්ගලික අංශයට වහන්න තියෙනවා. පුද්ගලික අංශයට මුදල් නැති නිසා. පක්ෂ නායකයෝ ගිහිල්ලා යම් දේවල් වලට එකඟුණයි කියලා මහජන නියෝජිතය විදිහට අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා මහජනතාවගේ ප්‍රශ්න ඉදිරිපත් කරන එක වළක්වන්න සභානායකටවත් පක්ෂ නායකින්ටවත් අයිතියක් නැහැ. ඔව්. ඒක නිසා එහෙම මන්ත්‍රීවරුන්ගේ කටවල් වහන්නෙම ලෑස්ති වෙන්න එපා මේකේ. නලගොඩේව මැතුමා ඔබතුමා කතා. කරපු නිසා මම කියනවා තම කාගේවත් කටවල් වහන්න අත ඉස්සුවේ නැහැ. ඇමතිකමක හින්න කාලෙත් අත ඉස්සුවේ නැහැ. ඇමති කාලයක් නැති කාලෙත් අත ඉස්සුවේ නැහැ. ඇමති කාලවල අත උස්සලා හැසිරෙච්චි ආකාරයේ මතකයි. මේ ස්වභාවයේම වර්තා තියෙනවා. ඒ නිසා තමුන් දැන් තමුන්ට ඕන දේ විතරක් කරන්න බෑ පාර්ලිමේන්තුවක. සභාවෙන් ඔබතුමාත් කරපුවා අපි දන්නවා. ඔබතුමා නොකරපුවා නෙමෙයි ඔබතුමා කරපුවා අපි දන්නවා. ඒක වෙනම දෙයක්. අපි කවුරුවත් ඔබතුමා හෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරණගේ අයිතිවාසිකම් යටපත් කරන්නේ නැහැ. අපිට පුළුවන් වෙන්න ඕනේ මේ මූල්‍ය වෙළඳපොළේ පරිපාලනය පාලනය නැවතත් අතට ගන්න. ඒ නිසා මම යෝජනා කරන එක දෙයක් තියෙනවා ප්‍රතිපත්ති පොලි අනුපාතය අවම වශයෙන් දෙගුණයක් කරන්න. 6%මාරට තිබිච්ච ප්‍රතිපත්ති පොලි අනුපාතය මම විශ්වාස කරන ආකාරයට 100ට අඩුම ගානේ 12ක් 13ක්වත් වෙන්න ඕනේ. එහෙම කරේ නැත්නම් අපිට මේ රුපියල මේ වැටෙන වේගය නවත්ත ගන්න බැරි වෙනවා. මේ රුපියලේ අගය මේ විදියට කඩාගෙන වැටෙන දෙනවා වෙනුවට යම් කිසි වැඩපිළිවෙලක් අපිට ක්‍රියාත්මක කරන්න වෙනවා. මේක 320 හරිය නවත්ත ගන්න. වැඩේ තියෙන ලොක්ක කැමති නැහැනේ. දාලා යන්නේ නැහැනේ. දැන් මොකද්ද මේකට කරන්නේ? එහෙමනම් උත්තරේ තියෙනවා මෙතන පාර්ලිමේන්තුවේ. අපි සියලුම දෙනා ගේමු දෝෂාභියෝගේ. දෝෂාභියෝග ගෙනල්ලා ගෝඨාභය රාජපක්ෂ ඉවත් වෙන්න කැමති නැත්නම් මේ අත්නොමතික බලය පාවිච්චි කරන උද්දච්ච ජනාධිපතිවරයා ඉවත් කිරීමේ දෝෂාභියෝගේ මේ පාර්ලිමේන්තුවේ අපි සම්මත කරමු. අපි සූදානම් මෙතෙන්. මේ 19 වෙනි ව්‍යවස්ථා සංශෝධන යලි බලාත්මක කරන්න මේක අවස්ථාවක් කරගන්න. මොකද විධායක බලය 20 වෙනි සංශෝධනයෙන් අතට ගත්තයි කියලා ලැබිච්ච දෙයක් නැහැ රටට. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න.
ඔබතුමාලා යෝජනාව ගේන්න අපි ඒකට සහය දෙනවා විෂ්ණු නෝවැල් ది ඔනරබල් මෙම්බර් ඉස් ස්පීකින් ඇස් අ මිනිස්ටර් ඔෆ් ෆයිනෑන්ස් බිකෝස් this is a debate that is on the IMF report and according to the gazette on our table you are the minister of finance I wish to know whether you are speaking as the minister of finance I'll come to that now basically කරුව මෙතුමා එක පැහැදිලි කරන්න මම උත්තර දෙන්න මම අද දින කතා කරන්නේ මුදල් අමාත්‍යවරයා වශයෙන් මට අතිගරු ජනාධිපතිතුමා මුදල් අමාත්‍ය ධුරය ලබා දුන්නා නමුත් ඊට පස්සේ මට හිතුණා ඊට වඩා දක්ෂ හොඳ පුද්ගලයෙක් ඉන්නවනම් මේක බාර ගන්න මම මන්ත්‍රී ධුරිනුත් අයින් වෙලා යන්නම් කියනවා අපි ඔබතුමන්ලාට ආරාධනා කරා එන්න අවිල්ල එකතු වෙන්න එකතු වෙලා අන්තර්පාලන එකක් දාන්න ඒකට කැමතිත් නැහැ මේක ගන්න කවුරුත් කැමති නැත්තම් මගේ බෙල්ල ගහලා ගියත් මට කලන්න පුළුවන් උපරිම දේ මම මේ රට වෙනුවෙන් කරනවා අපි දේශපාලනයට අවිල්ල තියෙන කිසි දෙයක් පෞද්ගලික දෙයක් හම්බ කරගන්න නෙවෙයි समस्त राठम अद गिनी कंदा कुड तीयने औषध हिंगे खड़दास हिंगे किरीपीटी हिंगे अत्यावश्य द्रव्य बल हिंगे आदि एकी नोकी मेकी हिंगियान एमटाई एवागे माई मिल इहलयाम जनताव पारटावे सह पारट एन्ने मे मूल्य अर्बुद निसाई अपे प्रश्न वलट उत्तर होयन तैनट तामत वगे वगाक नह ඇත්තටම අපට මුලින්ම කියන්න ඇත්තේ ඇතුළත් ගිනි පිටත් ගිනි කියලයි. හරියට දෙකොන පත්තු වුණු විලක්කුවක් වගේ කිරිපිටි වලින් පටන් ගත්ත පෝලිම ගෑස් ඉන්ධනවල සිට දැන් බොහෝ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය දක්වා පැමිණ අවසන්. සමහර සුපිරි වෙළඳසල්වල පවා සීනි දෙන්නේ උපරිමයකට යටත් කරලා කිලෝ 1යි. කිරිපිටි තිබුණොත් ඒක 400 පැකට් එකකට සීමා වෙනවා. මේ සියල්ලටම වඩා භයානකම තත්ත්වය මොහොන දීමට සිදු වෙත්තේ රෝගින්ටයි අත්‍යවශ්‍ය ඖෂධවල හිඟය දැන් ඔඩුදුවලා තියෙන්නේ තියෙන තැන්වලත් හිතූ හිතූ ගානට හූරගෙන කනවා බොහෝ රෝහල්වල වෛද්‍ය වෘත්තිකින් මහපාරට ආවේ ඒ නිසයි සමහර රෝහල්වල සත්කම් ඇන හිටලා සිහිය නැති කරන්න දෙන ඖෂධය තියෙනවා සිහිය ගන්න දෙන්න ඕනේ ඖෂධය නැහැ හරියට මේ ආණ්ඩුව වගේ හරියට අපේ පාර්ලිමේන්තුව වගේ එයාලගේ සිහිය ගන්න දෙන්න ඕන ඖෂධය දැන් තියෙන්නේ ජනතාව අතේ අද අපේ පාර්ලිමේන්තුව ගැන කතානායකවරයාගේ ප්‍රකාශය හරි වැදගත් මන්ත්‍රීවරුන් අර්බුදයට විසඳුම් ඉදිරිපත් නොකිරීම කනගාටුවට කරුණක් කියලා තමයි කතානායකතුමා කිව්වේ මේ ගෙවුණු දින 3-4 තුල අපේ පාර්ලිමේන්තුව රටේ ගිනි නිවනවා වෙනුවට ඇතුළත් ගිනි තියාගන්න එක තමයි කරමින් ඉන්නේ මේ මොහොතේ IMF යන්න ණය ප්‍රතිව්‍යුහගත කරගන්න ලෝකේ කොහෙන් හෝ ඖෂධ ආධාරයක් සේවත් ලබා ගන්න එක බුද්ධිමත් සාකච්ඡාවක් සිදු වුණාද ඔය පාර්ලිමේන්තුවේ වගකීම යුතුයකම කුමක්ද ජනතා ප්‍රශ්න වලට උත්තර සෙවීම හොයපු එක උත්තරයක්වත් කියන්න දැන් ඔය පාර්ලිමේන්තුවට ජාතික ලැයිස්තුවෙන් පත් කළ කණ්ඩායමක් ඉන්නවනේ තමුන්නාන්සේලා ටික දෙනාවත් ඉල්ලලා අස්වැලා ආර්ථික කෘෂිකාර්මික ආදී අත්‍යවශ්‍ය ක්ෂේත්‍රවල විශේෂඥයින් ටිකක් ඇතුළට ගන්න ඉඩ දෙන්න ඔය පාර්ලිමේන්තුව ඇතුලේ ආර්ථික අර්බුදය ගැන සාධාරණ විවේචනයක් කරන්න දන්නේ කීයෙන් කී දෙනාද ඇත්තටම අර්බුදවලට විසඳුම් සොයන තැන මේසා අගාධයකට වැටුණු රටක් මේ තරමින්වත් තාම පණ අදිමින් හෝ හුස්ම අල්ලගෙන සිටීම ඇත්තටම පුදුමයක් ආශ්චර්යයක් දැන් මේ සියලු අර්බුදවලට හේතුව ලෙස අලුත් කතාවක් එළියට එනවා ඒ PB ජයසුන්දර සියලු පව් PB ජයසුන්දරලා පිට තියලා ඇඟ බේර ගන්නයි දේශපාලනඥින් හදන්නේ මේ තමයි අපේ රටේ දේශපාලනඥින්ගේ ක්‍රමය සියලු හොරකම් සියලු පව් සියලු වැරදි අවසානයේ ගලා යන්නේ PBලා වැනි අය පිටම තමයි ඔවුන්ට තමයි ආර්ථික ඝාතකයින් කියලා මේ අය ඇඟ බේරගන්නේ. තමන්ගේ නිලධාරීන් හොරු කියලා දැනගන්නකොට වැඩ බැරි මිනිස්සු කියලා දැනගන්නකොට පරක්කුයි නේද? අපට කියන්න තියෙන්නේ දේශපාලනඥයින් හිටගෙන හොරා කනකොට ගෝලියෝ දුව දුව හොරා කාපු නිසා තමයි මේ අගාධයට අපි ඇද වැටුනේ කියලා. මහවුන්දලා හොරාට 5000 කොළ අච්චු ගහද්දි ලොරි ගණන් අච්චු ගහද්දි කන්ටේනර් ගණන් පන්නද්දි ඔය සමහර නිලධාරිනොත් හෑන්ඩ් බෑග් එකක් දෙකක් පිරෙන්න දාගෙන ගිය එක තමයි බැලූ බැල්මට කරලා තියෙන්නේ අච්චු ගහපු සල්ලි සහ පන්නපු කන්ටේනර් වල හිස් බහලුම් දැන් අපේ හිස මතට වැටිලා අවසන්
රටපත්ත්වයති අගාධයෙන් ගොඩ ගැනීම සඳහා වෘත්තිකයින්ගෙන් සමන්විත මණ්ඩල හෝ සභා පිහිටුවන ලෙස ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය ඉල්ලා සිටිනවා. ඒ ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් ශ්‍රී ලංකාව අතිශය භයානක හා බැරෑරුම් අවස්ථාවකට මුහුණ දෙමින් සිටිනවා. මේ අවස්ථාවේ සියලු පාර්ශ්ව වලින් ඉල්ලා සිටින්නේ ඉවසිලිවත්ව හා සාමකාමී ලෙස හැසිරෙන ලෙසයි. මෙම අර්බුදය විසඳා ගැනීම සඳහා කෙටි කාලීන, මධ්‍ය කාලීන සහ දිගු කාලීන විසඳුම් අවශ්‍යයි. බැංකු මූල්‍ය ආර්ථික විද්‍යාව, විද්‍යාව සහ තාක්ෂණය ඇතුළු ශාස්ත්‍ර සදහවන විද්වත් සභා හෝ මණ්ඩල පත්කන ලෙසයි ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමයේ සභාපති මහාචාර්ය මංජු සී වීරසිංහ මහතා ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි සඳහන් වන්නේ ඒ සඳහා මෙරට විද්‍යාඥයින් සහ පරීක්ෂකයින්ගෙන් සමන්විත තම සංවිධානය අනිවාර්යෙන්ම කැපවීමෙන් ඉදිරිපත් වන බවද ජනාධිපතිවරයාට යැවූ ලිපියෙහි සඳහන් වනවා. අද රාජ්‍ය අර්ධ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකීන් එක් දින වැඩවර්ජුණයක් ආරම්භ කළා. ඒ ආණ්ඩුවට ගෙදර යන ලෙසට බල කරමිනුයි. වැඩවර්ජුණයට සමගාමීව ප්‍රධාන විරෝධතාව පැවතුනේ කොළඹ ලිප්ටන් වටරවුම පරිශ්‍රයේදී. වත්මන් ආණ්ඩුවට විරෝධය පළ කරමින් රාජ්‍ය අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ සේවකීන් අද දීපව්‍යාප්ත වැඩවර්ජනයක නිරත වුණා. ඒ දිස්ත්‍රික් 25 මූලික කරගනිමින් අපේ රට ජාතිය සේරම විනාශ කරලා තියෙන්නේ දැන් හොරා කාලා මිනිස්සු බඩගින්නේ දරුවෝ බඩගින්නේ එම වැඩවර්ජනයට සමගාමීව පැවති ප්‍රධාන විරෝධතාවය අද පැවැත්ුණේ කොළඹ ලිප්ටන් වටරවුමේදී ගෝඨාභය රාජපක්ෂලාට අද රටේ මිනිස්සු හැම කෙනාම හවසට පාරට ඇවිල්ලා කියන්නේ ගෝඨා ගෝ හෝම් කියලා. නමුත් ගෝඨාභයලාට මහින්දලාට මේක තේරෙන්නේ නැහැ. මේ තත්ත්වය ඇතුලේ මෙරට වැඩ කරන පන්තිය විදියට අපි කියන්නේ කරුණා කරලා ජනතාවගේ හැනට ඇහුම්කන් දීලා රට හැරලා පලයල්ලා කියලා. තවදුරටත් මේක ඇතුලේ දාන් ඇදයි දින්ද ලෑස්ති වෙන්න එපා. ඉන්ටරිම් යෝජනා දාලා අවුරුදු පහ වෙනකන් කල් ඇරලා මේක සමත කරගන්න පුළුවන් කියලා හිතලා ඉන්න නම් ආණ්ඩුවට කියන්න ආවෙන්නේ නැහැ. වැඩ කරන පන්තිය සමස්ත ජනතාවත් එක්ක පාරට එනවා මේ ආණ්ඩුව මේ අවුරුද්දට කලින් තීරණයක් ගත්තේ නැත්නම් රටේ මිනිස්සුන්ට තමන් කැමති පාලනයක් කරගන්න ඉඩ දුන්නේ නැත්නම් මේ ආණ්ඩුව ගෙදර යවනකම් මේ සටන මේ රටේ සමස්ත වැඩ කරන ජනතාව මහා පාරේ සටනක් කළා ආණ්ඩුව ගෙදර යවනවා කියන පණිවිඩය කියන්නේ තමයි අද දවසේ අපි ආවේ මීට අමතරව ඉල්ලීම් 6ක් මුල් කර ගනිමින් අද රෝහල් සහ සෞඛ්‍ය ආයතන 600ක් ඉදිරිපිට දීද විරෝධතා සංවිධානය කර තිබුණා සෞඛ්‍ය සේවාවේ නිරත පිරිස් අද දවසන 11 සිට සවස 1 දක්වා පැය දෙකක කාලයක් එම විරෝධතාවය පවත්වනු ලැබුවා. කතා ගාපු ඩොලර් කුට්ටි රටට ගෙනින් ඩොලර් කුට්ටි රටට ගෙනින් කන්නක් නෑ. සෞඛ්‍ය සේවය පවත්වාගෙන යන්න අවශ්‍ය සියලුම අත්‍යවශ්‍යතාවයන් මේ මොහොතේ අහිමි වෙමින් යනවා. ඉල්ලා සිටිනවා පුළුවන් තරමක් මේ ඖෂධ සැපීම කෙරෙහි මේ ජනතාව ජීවත් කරවීම කෙරෙහි මේ රජයේ අවධානය යොමු කරන්න කියලා. තුලියනේ. සෞභාග්ය. පොරා කාපු. රටේ කොනේ. ලම්බු පිටින්. දීබල්ලා. අපේ රටක්. දීබල්ලා. එකතුතුයි. සියලුම සෞඛ්‍ය සේවකයන් ඉතාමත් උනන්දුවෙන් මේ අවස්ථාවට සහභාගී වෙලා ඉන්නවා. මේ හැමෝගෙම ඉල්ලීම වෙන්නේ මූලික අයිතියක් වන මිනිසුන්ගේ සෞඛ්‍ය නැති වෙන්නේ නැතුව ජනතාවට ලබා දෙන්න මූලිකව කටයුතු කරන්න කියන එක තමයි මේ අවස්ථාවේ අපි හැමෝම ඉල්ලන්නේ. අගමැතිවක් කට එන්නේ ගියාමිය. දැන් නම් සැපදයි කියලා ගියාමිය. දැනට පවතින අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මේ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග ජීවිත ආරක්ෂක ඖෂධ වර්ග තව ඖෂධ වර්ග 140ක් පමණ තව මාසකට පමණයි දැනට ඉතුරු වෙලා තියෙන්නේ දුප්පත් ජනතාව වතුකරේ ජනතාව සිංහල දෙමළ මුස්ලිම් මේ මිනිස්සු අපේ රජයේ රෝහල මත යැපෙනවා රජයේ රෝහල පිළිබඳ විශ්වාසය තියන් ඉන්නවා අපි කොහොමද මේ මිනිස්සුන්ට උත්තර දෙන්නේ ජනාධිපතිවරයාට සහාය පළ කරමින් උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැත්ුණා ඒ we want ගෝඨා ලෙස තේමා කරගනිමින්
ජනපතිට සහාය පළ කරන පාගමනක් හා උද්ඝෝෂණයක් අද කොළඹදී පැවැතුණා. කොළඹ පිටකොටුව පෝගහ මන්සන්දියේ සිට එම පිටිස පාගමනින් ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණියා. ස්වයන් රැකියා අයිතීන් සුරකිමු සටන් පාඩ කියමින් ඔවුන් ලේකම් කාර්යාලයේ ඉදිරිපිටදී උද්ඝෝෂණයේ නිරත වුණා. ස්වයන් රැකියා සංගම් කිහිපයක් මේ සඳහා එක්ව සිටි අතර කොළඹ රකින්න ජනපෞර සංවිධානය විසින් මෙය සංවිධානය කොට තිබුණා. පවතින රජයට විරෝධය පළ කරමින් අදත් රට පුරා විරෝධතා සංවිධානය කර තිබෙනවා. මේ අතර ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ ඉදිරිපිට පැවති උද්ඝෝෂණයේදී විරෝධතාකරුවන් සහ පොලිසිය අතර උණුසුම්කාරී තත්ත්වයක් හටගත්තා. පවතින අර්බුදකාරී තත්වයට විරෝධය පළ කරමින් දිවයිනපුර ජනතාව උද්ඝෝෂණ ආරම්භ කර තිබෙනවා. ඊයේ රාත්‍රියේ අරලියගහ මන්දිරයේ අසල පැවති විරෝධතාවයේදී උණුසුම් තත්ත්වයක් හටගත්තා. ඒ විරෝධතාකරුවන් පොලිස් මාර්ග බාධක බිඳ දමා ගමන් කිරීමට උත්සාහ කිරීමත් සමගයි. හතලිස් තුන්වන සේනාංකීය සංවිධානය කළ විරෝධතාවයක් පැවැතුණා. විරෝධතාකරුවන් පාගමනින් අමරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලයට පැමිණ ලිපියක්ද බහර දීමටයි කටයුතු කළේ. ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණික ක්ෂේත්‍රයේ සියලුම විද්වතුන් හා ප්‍රජාව සංවිධාන කළ විරෝධතාවයක් අද කොළඹදී පැවැත්තුණා. ජනාධිපතිතුමා බලයට ආවේ IT ක්ෂේත්‍රයේ දියුණු කරනවා කියලා. අද බලන්න අපිට වෙලා තියෙන දේ. අපි ඔක්කොම පාරේ ඔක්කොම තොරතුරු තාක්ෂණ කොම්පැනි ටික අද පාරට බෑ. ප්‍රයොරිටිස් තේරුම් ගන්නෑ මේ වෙලාවේ. ඒගොල්ලෝ එකිනෙකාට චෝදනා කරමින් කාලේ නාස්ති කරනවා. මේ අතර රට අස්ථාවර නොකරනු මහා නාහිමිවරුන්ගේ යෝජනාව ක්‍රියාත්මක කරනු යන මැයින් මහා සංඝරත්නයේ සාමකාමී සත්‍යාග්‍රහයක් අද කොළඹදී පැවැතුණා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සිය පත්වීම ඊයේ බාරගත්තා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් මේ අතර මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත්කර ඇත්තේ KMM සිරිවර්ධන මහතායි.
ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස පත්වීම ලද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මූල ශාස්ත්‍රයේ හසල අධ්‍යක්ෂකමක් ඇති පුද්ගලයෙක්. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විකල්ප විධායක අධ්‍යක්ෂ, ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පරිශ්‍රණ අධ්‍යක්ෂ, සහකාර අධිපති සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති යන දුහර හොබවා තිබෙනවා. නන්දලාල් වීරසිංහ මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා පශ්චාත් උපාධිය සඳහා බාහිර කතික ආචාර්යවරයෙකු සහ මැලේසියාවේ සියසන් මධ්‍යස්ථානයේ බාහිර පරිශ්‍රණ අර්ථ ජෙනරාල් අතිරේක අධ්‍යක්ෂ ජෙනරාල් වරයලිසත් ඒ මහතා කටයුතු කර තිබෙනවා. ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයාට සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයාට අදාළ පත්වීම් ලිපි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බාර දෙනු ලැබුවා. මේ අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වන විට විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් පැවැත්වෙනවා. එහිදී මහ බැංකුව අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙරට ආර්ථිකය ස්ථීර වශයෙන්ම ගොඩනැගිය හැකි බවයි. දැන් මාස දෙකක පමණ කාලයක ඉඳලා අපේ රටේ ජනතාව ඉන්නේ ඉන්ධන පෙරවුම්හල් අසල. සමහරුන්ට වාහන අසල උයාගෙන කන්නත් වෙලා. ඒ අතර වාරයේ කලවර රටකුත් උරුම වුණා. පුදුමය කියන්නේ මේ වෙනකොට ඩීසල් සහ පෙට්‍රල් ඇති වෙන්න තියෙනවලු. නමුත් බෙදන්නේ නැහැ. ඊළඟ පුදුමය විදුලි බල මණ්ඩලයට ඩීසල් ලීටරයක් ඉන්දියානු ඔයිල් සමාගම විකුණන්නේ රුපියල් 290.98කටයි. පිරුම් හල්වලට ඩීසල් ලීටරයක් අලවිවන්නේ රුපියල් 214ටයි. ලීටරයකින් රුපියල් 76.98ක් යටිමඩි ගහනවද? අපේ රටේ ඉන්ධන බෙදාහැරීමේ බලය ඇත්තටම තියෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගම හෙවත් IOCට හා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව හෙවත් සිපෙට්කෝ එකටයි. ඇත්තටම දැන් නම් වැඩිම බලය IOC අත බව අමුතුවෙන් කියන්න දෙයක් නැහැ. ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට ඉන්දියානු ක්‍රෙඩිට් ලයින් එකෙන් එන තෙල් නැව් විතරයි දැනට ලැබෙන්නේ. IOC හෙවත් ඉන්දියානු ඔයිල් සමාගම තමන්ට අවශ්‍ය ප්‍රමාණය ගෙන්වනවා. මේ දෙගොල්ලම සතුව දැනට ප්‍රමාණවත් ඉන්ධන තියෙනවා. ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සතු අඩුම ගානේ ඩීසල් මෙට්‍රික් ටොන් 80000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් 45000ක්වත් තියෙන්න ඕනේ. IOC සතුවත් චීන තෙල් ටැංකි පර්යන්තේ ඩීසල් මෙට්‍රික් ටොන් 15000ක් සහ පෙට්‍රල් මෙට්‍රික් ටොන් අඩුම ගානේ 10000ක්වත් මේ වෙලාවේ තියෙන්න ඕනේ. දැන් මෙපමණ ඉන්ධන තියෙද්දිත් මේසා විශාල පොලිම්මැයි. කොළඹ පමණක් ඉන්ධන පිරුම්හල් 40කට ඉන්ධන නැහැ. ගම්පහ පිරුම්හල් 38කට නැහැ. පිටපළාත් ගත්තම මොන්රාගල අම්පාර අනුරාධපුර ඇතුළු ප්‍රදේශ ගණනාවකට ඉන්ධන නැහැ. ඇත්තටම දැන් තෙල් බෙදා හරින්න ඇතිතරම් බවුසර් තියෙනවා. දිනකට බවුසර් 900ක් විතර යවන්න පුළුවන්. සේවකයන් ඉන්නවා ඇති වෙන්න. එහෙනම් අවුරුද්දට දුම් අල්ලන්නද තෙල් ගබඩා කරගෙන ඉන්නේ. ආරංචියේ හැටියට දැන් තෙල් බෙදාහැරීමත් ජාවාරමක් වෙලා. රුපියල් 10000ක අල්ලසක් දුන්නොත් තමයිලු බවුසරේ එන්නේ. ඒක සත්‍යක් නම් මේ හොරු ටික වහාම අත්අඩංගුවට ගන්න. දෙවෙනි කාරණේ මෙපමණ කලක් විදුලි බල මණ්ඩලයට තෙල් දුන්නේ ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. දැන් දෙන්නේ ඉන්දියානු ඔයිල් සමාගම. සාමාන්‍යයෙන් IOC පිරුම්හලක ඩීසල් ලීටරයක් රුපියල් 214යි. IOC විදුලි බල මණ්ඩලයට ඩීසල් ලීටරයක් දෙන්නේ රුපියල් 290.98කට. ඒ කියන්නේ ලීටරයකින් රුපියල් 76.98ක් කවුද පිළිගන්නේ? ඉන්දියන් ලංකා ඔයිල් සමාගම නිකුත් කරන්නේ රුපියල් 214යි පෙට්‍රල් ෂෙඩ් වලට ඩීසල් ලීටර. මේ කීයටද දෙන්නේ විදුලි බල මණ්ඩලයට? 290.98යි ලීටරයක්. 290.98යි රුපියල් වලින් චීන වරාය ඉඳලා. මේකට තව එකතු වෙන්න ඕනි ලීටර් 33000 ඉන්ධන රතයකට චීන වරා ඉඳලා CB එකට එන්න ප්‍රවාහන ගාස්තුව 118000ක් ගෙවන්න ඕනි. තව දිනකට ඉන්ධන රත 40ක් වැඩ කරනවා. කෝටි 57ක් මිලියන 5,500,700ක් මේ ගසාකන් රුපියල් වලින්. දැන් ඩොලර් වලින් ගහලා මදිවට දැන් රුපියල් වලින් කොමිස් ගහනවා. එලිපිට කොමිස් කරනවා මෙච්චර ජනතාව. අදත් රටපුරා ඉන්ධන පෝලිම් දක්නට ලැබුණා. ගාල්ල බද්දේගම මාර්ගය අවහිර කරලා ජනතාව අද ඉන්ධන ඉල්ලුවා.
කවුරුවක් බැලුවේ නැත්නම් තමයි අපේතර වාර්ණි මාත්‍යෝ අපිට ඩීසල් තියෙනවා අපි නැගිටින්න හැටන් ඉන්ධන පෝලිම් හා ලසල ඇති වූ උණුසුම් තත්වයයි මේ මෙතර ඔටෝ ඩීසල් වලට භූමි තෙල් කලවම් කර ඇති බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසනවා. මේ ඩීසල් ලබා ගන්නා පෙරුම් මලක් මේ පෙරුම් මලේ තිබ්බේ මේ ඩීසල්. එතකොට මේ ඩීසල් වලින් වාහනය වෙන්නේ ගඳ තමයි භූමි තෙල්. මේ දින දෙකකට ගත ඩීසල් සාම්පලේ. මේ සාම්පලේ භූමි තෙල් ගඳ වාහනය වෙන්නේ නැහැ. මෙතන බරපතල ගැටලුවක් තියෙනවා අපිට ඔටෝ ඩීසල් වල තියෙන ප්‍රමිතිය බරපතල අර්බුදයක්. විශේෂයෙන් මේ සාම්පල මා පොලිස්පතිවරයාට යොමු කර උත්සාහ කරනවා ගාලුපාර දිගේ යන බස් රථවලට රත්මලාන් ඩිපෝයෙන් බලාපොරොත්තු වෙනවා ඉන්ධන ලබා දෙන්න. අදත් රට පුරා ගෑස් පෝලිම් දක්නට ලැබුණා. මේ බස් එකක් ගන්න ඕනේ රෝලර් එක දැනන්න. අපි මොකද්ද මේ ජීවිතය කියන්නේකෝ වැඩන්නේ ආණ්ඩුව නම් වැඩම්ම නැහැ වැඩේ කියන්නේ දැන් 100 නැතුව වැටුණොත් 100 ගන්න බෙහෙතුත් නැල්ලු මේ දෙකෙන් ඉඳලා පොලිමේ අද දවසේ රස්සාව නැ කුලි වැඩ කරන්නේ පොඩි උන් තුන්දෙනෙක් නුඹ කන්න දෙන්න ඕනේ දැස් දෙනකන් යන්නේ නැහැ මෙතනින් දැන් ඉන්න දවස් දෙක රස්සාවලුත් නැති කරේ මේ ඉඳලා මෙතන ඉන්නේ ගෑස් ගන්න ඇවිල්ලා අපි පාරක් නැහැ තාම මේ සම්පති කියලා තමයි අපිට අහන්න තියෙන්නේ භූමි තෙල් පොලිම්ද ඒ සමගම අපට වාර්තා වුණා මේ ඔසල දකින්න දෙයක් තමයි පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ කිසි දෙනෙක් මේකට කොහොමද ගොඩ ගන්න කියන ක්‍රියාමාර්ග ගෙන කතා කරන්නේ දුක තමයි ඉතින් අපි ඡන්දෙ දුන්නා ඉතින් ඒකට අපි මහත්යරද හරියටම මාසෙකින් මේ ලාම්සල් ටික මේ ගත්තේ මේ ගෙදර ලාම්පු පත්තු කරන්න මොකද අපර ලයිට් නැහැ හැමදාම අලුත් අවුරුද්දට ටැග්ගක් දෙන්න මහජන උපයෝගිතා කොමිසම තීරණය කරලා ඒ අනුව 13 වෙනිදා සහ 14 වෙනිදා යන දෙදින තුල විදුලිය කපන්නේ නැති බව කොමිසම පවසනවා 13 14ත් ඒ වගේම මහසිකුරාදා වන 15 වෙනිදාත් කිසිම විදුලි කප්පාදුකින් තොරව මහජනතාවට කාලය ගත කිරීමේ අවස්ථාවක් සැලසලා ලැබිලා තියෙනවා ඒ වගේම 11 12 යන දවස් දෙකේ විදුලි කප්පාදුව පැය 4 දක්වා අඩු වෙලා තියෙනවා සඳුදා දේ 8:00 සිට 5:00 දක්වා පැය 2කුත් විනාඩි 15ක් සහ 5:00 සිට 10:45 දක්වා පැයකුත් විනාඩි 45ක් පැය 4යි කැපෙන්නේ 12 වෙනිදාත් ඒ ආකාරයෙන්ම පැය 4ක විදුලි කප්පාද සිදු වෙනවා දැන් තවත් පුවත් කිහිපයක් කෙටියෙන් කාබනික පොහොර යොදා ගනිමින් පොල් වගාව සරු කර ගැනීමට ගොවින් දැනුවත් කිරීමේ වැඩසටහනක් මඩුවන්වෙල ප්‍රදේශයේදී පසුගියදා පැවැත්වුණා. මෙම අවස්ථාවට පොල් වගා කිරීමේ මණ්ඩලයේ රත්නපුර ප්‍රාදේශීය කළමනාකරු RM ගාමිණී සමරකෝන් මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියා. අදට එදී තිබුණු කරන්දනීය ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමේදී උණුසුම්කාරී තත්ත්වයක් ඇති වුණා. ඒ විපක්ෂයේ මන්ත්‍රීවරුන් පැමිණෙන විට ප්‍රාදේශීය සභාවේ දොරටුව වසා තැබීම හේතුවෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන් විරෝධතාපූර්ව රැගෙන පැමිණියත් ඒ වන විටත් සභා රැස්වීම අවසන් වී තිබුණා. කඩවත ගෝනහේන ප්‍රදේශයේදී හෙරොයින් ග්‍රෑම් 12ක් සමග පුත්කලෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. ඒ විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිදු කළ වැටලීමකදී බදුල්ල කැන්දගොල්ල ප්‍රදේශයේ නිවසකට අකුණු සැර වැදි දැඩි හානි සිදු වී තිබෙනවා. අනතුරින් කිසිවෙකුට ජීවිත හානි සිදු වී නැති බවයි වාර්තා වන්නේ. නිවස අසල දුරකථන සංඥා කුළුණේ ඇති වූ දෝෂයක් හේතුවෙන් මෙම අනතුර සිදු වී ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. ගාල්ල කළුවැල්ල ශුද්ධ වූ ජපමාලා රාජේශ්වරි දේවස්ථානයේ ලේ පරිත්‍යාග කිරීමේ කඳවුරක් පැවැත්වුණා. ඒ විෂයභාර ඩේමියන් අර්ෂ කුලරත්න පියතුමන්ගේ සංවිධාන දායකත්වයෙන්. සියත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් යලිත් හමුවෙමු රාත්‍රී 9:35ට. ඔබට සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.